ඉතින් පැහැසර මීඩියා YouTube channel එකත් එක්ක අපි ඔන්න පොඩ්ඩක් අර බැද්දට ආවා. අර ඉස්සෙල්ලා අපි පුංචි කාලේ ඔයගොල්ලෝ ඕන තරම් බැද්ද ගිහිල්ලා තියෙන. දැන් ගොඩක් කාලට යන්න බැද්දක් නෑ. ඉතින් බැද්ද එලිපෙහෙලි වෙලා වලදොරවල් හැදිලා නම් ඉඩකඩ සීමිත වෙලා තියෙන්නේ. ඉතින් කොහොමවත් වෙනද නම් ඔය ඉස්කෝලේ යන කාලේ අපි දන් කැලේට යනවා, බෝවිටියා දන් ඒ කියන්නේ ওই ගඩාගෙඩි කඩන්න යනෝනේ බැද්දට. ඉතින් ඒ පුංචි බැද්දකට ආවා. දැන් මේ අපි බෝවිටියා පඳුරක් ගාව ඉන්නේ. මේක ඉතින් බෝවිටියා මල, බෝවිටියා දකුණු පළාතේ මේක පළාත් පුෂ්පය හැටියට නම් කරලා තියෙන බෝවිටියා මල. ඉතින් කොහම වුණත් වැඩේ පටන් ගන්න කලින් ආරාධනා කරනවා හැමෝම වටිනා කියන දේවල් දැන කියා ගන්න. අපි හැමදාමත් ඔබට දෙයක් උගන්වන්න ලැහැස්ති වෙන්නේ, ඔබෙනුත් දෙයක් අපිත් ඉගෙන ගන්න ලැහැස්ති වෙන්නේ. ඒක නිසා පැහැසර මීඩියා YouTube channel එක subscribe කරන්න, ඒ වගේම අනිත් අයට නරඹන සලස්වන්නේ කියලා බොහොම ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් මේ තියන්නේ මං කිව්වා වගේ බෝවිටියා පඳුරක්, බෝවිටියා පඳුරේ මේ බෝවිටියා මල. ඉතින් වෙනදා අපි මේ බෝවිටියා ගෙඩි, මේ බෝවිටියා ගෙඩි මේක කඩලා මේ බෝවිටියා ගෙඩියේ මැද්දෑරේ තියෙන මේ මදේ ආහාරයට ගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට කටවල් දම්පාට වෙනවනේ මේවා කෑවහම් ඈ. ඉතින් මේවා කාලා කටවල් දම්පාට වුණාම ගෙදරට අහු වෙනු ඉස්සර. කොහොමුණත් ඉතින් මේවා කනෝ. ඉතින් මේක තමයි බෝවිටියා පඳුර. හරි, අපි තවත් දේවල් බලමු. දැන් මෙන්න මේ මෙතනම තියෙනවා මේ තියෙන්නේ. මේක ගොඩක් වෙලාවට ඔය හදි හූනියන් සාන්ති කර්ම වලට ගන්නවා, බෙහෙත් වලට ගන්නවා. දිවි කදුරු කියලා කියන්නේ එක එක පැති වල එක එක නම් පාවිච්චි කරනවා ඇති මේ දිවි කදුරු. වෙනදා මේ කට්ටක් එහෙම ඇනුනහම මේකෙන් කොලයක් කඩලා අරගෙන, මෙහෙම කොලයක් කඩලා මෙන්න මේ කොලෙන් එන කිරි ටික මෙහෙම කට්ට ඇනිච්ච තැන මෙහෙම ගානවා. ගෑවහම ඒ කට්ට උඩට ඉස්මතු වෙනවා. ඉතින් එහෙම අත්වැදකම් අපි වෙනද කරනවා. මේ තියෙන්නේ අන්නේ දිවි කදුරු ගහ. මේ තියෙන දිවි කදුරු ගෙඩි. ඉතින් මේක මං හිතන්නේ වසවිස කියලා තමයි හඳුන්වන්නේ. නමුත් අර වගේ ඖෂධීය කටයුතු වෙනුවෙන් මේක භාවිතා කරනවා. ඉතින් දිවි කදුරු තමයි මේ. ඔය වගේ පඳුරු කීපයක් තියෙනවා. බලමුකෝ ගිහිල්ලා තනින් තැනට. හා